කාශ්‍යප අපේ හාමුදුරුවෝ බොහොම ආන්දෝලනාත්මක චරිතයක්. මේ වෙලාවේ උන්වහන්සේ ඇවිල්ලා තියෙන්නේ මේ ඌරුගොඩවත්තේ මේ පන්සලේ ලොකු ප්‍රශ්නයක්. ඔව් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ අද වැඩම කරලා ඉන්නේ මොකද මෙතන? සාමාන්‍යයෙන් අපි බැලුවොත් ලිඛිත ඉතිහාසයේ දිහාවට බැලුවොත් 1989 දී තමයි මෙම විහාරස්ථානයට නගර සභාවකින් ඒකමතිකව පූජා කටයුතු කරගන්න ඉඩ දෙන්නේ. 2007 දී තමයි මෙම විහාරස්ථානයේ ලියාපදිංචි කරන්න බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව. ඉතින් මේ වෙන විට මහාමාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම විහාරස්ථානයේ කඩා ඉවත් කරන්න අවශ්‍යයි කියලා අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට රිත් ආඥාවක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉදිකිරීම කඩා ඉවත් කිරීමට විරුද්ධව අපි මේ වෙනකොට අභියාචනා අධිකරණයට කරුණු වාර්තා කළා. රිත් ආඥාවක් අපි මේ වෙනකොට අරගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන් අද දින උදෑසන භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරා. ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජනකොටස් පැමිණියා. මෙම පූජනීය විහාරස්ථානයේ කඩා ඉවත් කිරීමට විරුද්ධව ඔවුන් ප්‍රකාශ කරන්න මෙතන සංවර්ධනයක් සිදු වෙනවා කියලා අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. පර්ජස් 80 ගාන නිර්මාණයක් තිබුණා කියලා අපිට මිනිස් ඉතිහාසයේ සාක්ෂි ඉදිරිපත් කරනවා. නෑ නෑ හාමුදුරනේ මේ පොඩි අතුරු මේ අතුරු කතාවක් තියෙනවා. මේක මේ හාමුදුරුව බලෙන් අල්ලගෙන මේ කොටු කරගත් එකක් කියලා තමයි මේ මේ ගොඩක් මම දැක්කා එහෙම යනවා. ඔව් අපි දැක්කා ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති වාර්තා කරනකොට බලෙන් අල්ලාගත්ත කියලා කියනවා. ඔව් ඔව්. ඉතින් අපි අහනවා බලෙන් අල්ලාගත්ත නම් කොහොමද 2007 මම ඔබට පෙන්නනා ලිපි ලේඛන 2007 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි බෞද්ධ විහාරස්ථානයක් බවට මේක පත් කරන 2007 මේ තියෙන ලේඛනයේ 2007 3 මාසේ 9 වෙනිදා විහාරස්ථානයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ බෞද්ධ කටයුතු කොමසාරිස් මේ අංකය පැහැදිලි සමාන් කරන මෙම දෙපාර්තමේන්තුව ලියාපදිංචි කරගන්න ඊට අදාළ සහතික පත්‍රය මේ සමග එවමු කියලා. මේකට අස්සම් කරන්නේ එවකට ඉඳපු බෞද්ධ කටයුතු කොමසාරිස් HWD සුනිල් මහත්මයා. ඉතින් එතකොට මේ තියෙන්නේ ලිපි ඒකේ ඡායා පිටපතක් නේ තියෙන්නේ. ඉතින් එතකොට 2007 දී ලියාපදිංචි කළ තිරිතන එක බලෙන් අල්ලගත්ත වෙන්න බෑනේ. මොකද පැහැදිලිව 80ක් තියෙනයි කියලා ඔප්පු කරන්නේ කොහමද? ඔප්පුව තියෙනවද? ඔව් ඒ කියන්නේ මොකද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න බෑ බලෙන් අල්ලගත්තා. ඉතින් බලෙන් අල්ලගත්තා නම් කොහොමද ලියාපදිංචි කරන්නේ? එහෙම ලියාපදිංචි කරන්න බෑනේ. මොකද ඒක රාජ්‍ය ආයතනෙනේ. අනික මේක නගර සභාව විසින් ඒකමතිකව දීලා තියෙන අවසරය 1989 මෙතන කටයුතු කරගෙන යන එක මම මේකත් පෙන්නන්නම්. මොකද මෙතන අපි දන්නවා දිගින් දිගට මේ රාජ්‍ය අසමත් වෙනකොට ඒගොල්ලෝ උත්සාහ දරනවා ජන මනස වෙන පැත්තකට තල්ලු කරන්න. දැන් බලන්න මෙතන මේ පොළොන්නරුව පුරාණ රජමහා විහාරවාසී පොළොන්නරුව ගරු ස්වාමීන් වහන්සේ ඔරුගොඩවත්ත හිමියේ බෝධි රුක්ෂේ පූජනීය කටයුත්තකට ලබාගෙන ඔබ වහන්සේ සම අමතන ලැබුව 1989 වෙනි දිනදී උක්ත කර්ම පිළිබඳව ලිපිහා බෙද වහන්සේ එකී ලිපියෙන් ඉල්ලා ඇති ඉඩම් කොටස බෞද්ධ ආගමික කාර්යයන් සඳහා යොදා ගැනීම පිළිබඳ මෙම සභාව සලකා බලන ලැබුව අතර ඒ එකී පරමාර්ථය සඳහා යොදා ගැනීම පිළිබඳ විරුද්ධත්වය නැමැතිව ඒකමතිකව තීරණය කරන ලදී. කොළොන්නාවේ සභාපති කොළොන්නාව නගර සභාවේ තමයි මේ පැහැදිලිව මේක ඉදිරිපත් කළ තියෙන්නේ. මේ තියෙන විතර සභාපති එස් චන්ද්‍රසිරි ඩයිස් මහත්මිය තමයි සාම විනිසුරුවරෙක් මේක දීලා තියෙන්නේ. ඉතින් එතකොට ලිඛිත ඉතිහාසයක් තියෙන්නේ 1989 ඉඳන් ලිඛිත ඉතිහාසය ඒ කාලේ නම් තිබුණා. ඊට කලින් ඉඳන්ම මෙම විහාරස්ථානයේ ආගමික කටයුතු සිද්ධ කළා තියෙනවා. ඉතින් ප්‍රදේශයේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකතු වෙලා මේ විහාරස්ථානයේ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඉතින් විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන මේ විහාරස්ථානය කඩා ඉවත් කිරීමට විරුද්ධව බොහෝ ඒ කියන්නේ මේ කවට විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා සහතික කරලා තියෙනවා, අස්සම් වේකට තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා අක්ෂේම විරුද්ධයි මේ විහාරස්ථානේ කඩා ඉවත් කරනවට. මේ තියෙන ගිහි අයගේ අස්සන් මේ තියෙන ඒ ප්‍රදේශයේ ඉන්න භික්ෂුන් වහන්සේලා විසින් යොදන ලද අස්සන්. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මෙතෙන්ට මම වැඩම කළා හිටපු දවස්වලත් රාත්‍රී 10:11ට පවා සමහර අසනීපෙච්ච රෝගීන්
ආශිර්වාද බලාපොරොත්තු මෙතෙන්ට අපි කියන්නේ මේ දෙට සනීප වෙනවා කියලා මේ පිළිතුරක් ලැබුව පමණින්. නමුත් මිනිස්සු විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා පූජාවක් කරලා රෝහලට යන්න. නැත්නම් රෝහලේ කට්ටිය ඉදදී මෙතන ඇවිල්ලා පූජාවක් කරනවා. මොකද බෞද්ධ විශ්වාසයන් ගොඩ නැගින්නෙම අසනීප සනීප කරන්න පුළුවන් වෛද්‍යවරුන්ට ඒ පිණිමතව ශාන්ති කර්මාදිය බෞද්ධ විහාරස්ථානවල කරගෙන ලෙඩ රෝගවලට ලක් වෙලා ඉන්න කෙනා රෝහලෙන් ප්‍රතිකාර ලබනවා. මිනිස්සු ආධ්‍යාත්මික ශක්තියක් බෝධිය මූලික කරගෙන කටයුතු කරනවා. ඉතින් මම හිතනවා මේක කඩායියක් කිරීම සුදුසු වෙන්නේ නැහැ. අනික අපි වික්ෂුන් වහන්සේලා විදියට රටේ සංවර්ධනයට විරුද්ධ නැහැ කිසිම වෙලාවක. අපි හිතමු මේක ඉවත් කරන්නම ඕන කියලා. නමුත් ඉවත් කරන්න ඕපනාවක් නැහැ. මොකද පාලම හැදෙන්නේ වෙන දිහාවක. මේක කඩලා ඉවත් කරන්න මොකටද කියලා අපිට හිතා ගන්න බෑ. එහෙම ඉවත් කරන්නම ඕන නම් තියෙනවා සදාචාරාත්මක ස්වභාවයක්. පන්සලේ විහාරාධි ස්වාමීන් වහන්සේත් එක්ක අපිට සාකච්ඡා කළා. හැමදෙරම මේක ඉවත් කරන්න හදන්නේ. ඒ නිසා උන්වහන්සේ කෙනෙක් පිළිමාදී කොහෙද දරන් යන්නේ? ඒතර අපේ උන්වහන්සේ මේ ප්‍රදේශයෙන් කොහෙන් හරි තැනක ඉඩමක් කියලා පොඩි හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ මහමගට දාන එක නෙමෙයි කරන්නේ. විශේෂයෙන් සමාජයේ යනවා කතාවක් උන්වහන්සේ මේ අර සල්ලි එකතු කරන කෙනෙක් මෙතෙන්ට එක වෙලා ඉන්නේ. උන්වහන්සේ විහා ආසලක උගන්වන ගුරුවරේ රාජකීය පඬිත ශාස්ත්‍රපති භික්ෂුන් වහන්සේ නමක් උපාධියක් තියෙන. උන්වහන්සේ අධ්‍යාපන කටයුතු මේ ළඟ පාසලක තමයි සිද්ධ කරන්නේ. ඉගැන්වීම් කටයුතු. එතකොට එහෙමනම් තියන්නේ මේගොල්ලන්ට එක්කොත් වෙන ඉඩමක් දීලා මේක නිසි ආකාරයෙන් සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් එකපාරට හාමුදුරන සිතාසියක්වත් දෙවන්නේ නැතුව එකපාරට නියෝගයක් අරගෙන වැහැල යන්න කියපුවා මං ආනේ පුංචි හාමුදුරුයි. ඒ හාමුදුරු කොහේ යන්නද? ඒක තමයි මට අහන්න තියෙන ප්‍රශ්නේ. අධිකරණ නියෝගයට ඉතින් කොහොමද ඒ විදිහටම නඩු කඩුවෙත්තක් තියෙනවා නම් ඒ විදිහටම ස්වාමීන් වහන්සේ කිව්වේ වික්තාඥාවක් ගත්තා කියලා තාක් අපි අරගෙන තියලා අපි අධිකරණයේ මේ වෙලාව අපිට විශ්වාස කරන් තියෙන එකම ආයතනය අධිකරණය. ඔව්. ඉතින් අධිකරණයේ කියලා අපි විශ්වාසය තබාගෙන සිටිනවා. ඉතින් අපි හිතන අපිට හොඳ තීන්දුවක් ලැබෙයි කියලා අධිකරණය. මොකද අපිට මේ හැම දෙයකම ඉහළින් තියෙන නීතිය. ඉතින් ඒ නිසා නීතිය හැමතෙම සාධාරණව ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. එදින උරුගොඩවත්ත පාලන පන්සල පෙනෙන අයුරු මේක පොළොවේ යට තියෙන කාමරයක්. පන්සල පෙනෙන අයුරු පුංචි ආවාසයක් තියෙනවා. ඉතින් චාන්ද්‍ර කෙනෙකුත් තියෙනවා යට තමයි තියෙන්නේ ධර්මශාලාව. මේ ගෝකානුව ඔයගලන්ට හිතෙනවනේ කොච්චර පරිමිති කියලා. කඩා ඉවත් කරනවා නම් සුදුසු ස්ථානයක් ලබා දෙන්න කියලා අපි පෞද්ගලික මතය. ඉතාමත් ජනාකීර්ණ තැනක්.